තු උතුම් වූ රතන සූත්‍ර දේශනාාව ඇසිරු කරගෙන ධර්ම දේශනා හතරක් මේ වෙනකොට දේශනා කරල නිමා කළා. හතරවෙනි ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කළේ රතන සූත්‍ර දේශනාව පලවෙනි ගාතාරත්නය. නැවත් පලවෙනි ගාතාරත්නය ඉවර කරන්ඩ අවස්ථාව ලැබුණ නෑ අපේ ගාතාරත්නය ඉතිර කොටස සම්පූර්ණ කරමින් අද දෙවැනි ගාතාරත්නය සාකච්ඡා කරමු. පළවෙනි ගාතාරත්නය යානීද භූතානිි සමාගතානී බුම්මානිිවා යානිව අන්තලික්කේ තස්මාහි භූතා සබ්බේව භූතා සුමනා භවන් වූ වචනය තුංගෙන පදය අපි ටිකක් සාකච්ඡා කරමු තස්මාහි භූතාන් සබ්බේව භූතා සු මනාභවන්තු සබ්බේව භූතා සියලූම භූත කොටස් පිනතිි තුන්ගනි දේශනාවෙන් මේ භූත කියල කියන වචනය අපි ධර්මය කොයිකොයි ආකාරයෙන් යෙදිල තියෙනවොද කියන කාරණාව සාකච්ඡයක් කළා ත මේ රතන සූතරයේ භූත කියල සාකච්ඡාක සඳහන් කරලා තියෙන්නේ භූමිය ඉන්න සියලුම දෙනාටත් විශේෂයෙන් භූත කියල හඳුන ලතෙන ඊළකට අන්තලික්කේ යාම දිවියලෝකඉදල අකනිටා බඹලෝදක්වා සියලු දෙවියන්ටයි සියලූම භූමි ඇසුරු කරගෙන ඉන්න ඇයටයි භාගිතුන් වහසේගේ උතුම් ධර්මය ශ්‍රවනය කරන්ඩ එඩ කියලකතා කරන්නේ ආපු අයට මනාව සතුටිංම මෙතන ඉන්ඩ සතුටින්ම ධර්මය ශ්‍රවනය කරන්ට සබ්බේව භූතා සියලූම භූත කොටස් සු මනා භවන් වූ මනාව මෙ ධර්මය ශ්‍රවණය කරන්නට සඳහන් කළා ලොවතුරු සැප ගෙන දෙන මාගේ මේ දේශනාව මනාව සකසලා හන්ඩ මනාව සකසලා හණ්ඩ කල කියන්නේ සෝතානු දත සූත්‍ර දේශනාව බනාහ්ඩ කොහොමද දේශනා කරලා තියෙන්නේ ඒ විදිහටම අහන්ඩ කලම කියන්නේ සෝතානු දතසූත්‍රයේ තියනවා බණහන විදිහ සුතා හොඳට හණඩුවනේ දතා අහන ධර්මය හොඳට ධාරණය කර ගණ්ඩුවනේ. වචසා පරිචිතා වචන වචනයක් ගානය හණ්ඩුවනේ මනසානු පෙක්කිතා හතරවෙනි පියවර මනසානු පෙක්කිිතා. එකන අපි මනාව වචනයක් වචනයක් ගානය අහලා ධාරණය කරගත්ත ධර්මය මේ හතරවෙනි පියවරේදි පුළුහන් තමන්ගේ භාෂාවට හරවගන්ට ඉ බකෙන් ලොකු කතාවක් කියනවා අහන්ඩෝනි මතකතියාගන්්ඩෝනි පාලියම් මයි කියනක් බනා හණඩෝන පාලී්මයි මොදක භාගිත වහන්සේ භාෂාව පාලි භාෂාව තිය වචනවලට හරියටම සිංහල භාසාාවෙන් අර්ථ දෙන්න බෑ හැම වචනයකට ම අර්ථ දෙන්න බෑ. එතට සමහර වචන තියෙනවා ඒ පාලි වචනය තියෙන ගාම්බීර බව සිංහල වචනෙන් ගණ්ඩ බෑ හ හරියටම මනාවම බණහනවනම් පාලියෙන් අහන එක තමයි හොඳ විතිද මේ කාලයේ පා බණ කීවොත් පාලීම්ම ඉ අහන්ඩ ශ්‍රාවකව නැතිවින්ඩ පුළහන්නේ යිශාවකැට තේරෙන්නේ නෙ ඉති පාලි දන්න ඇැති නිසා තේරෙන් නැතුව යනවා ඇැවැ පාලි දැන්නේ නැති එක අපිට ලොකු පාඩුවක් එක සුළු පටුපාඩුවක් නෙමේ ලොකුම පාඩුවක් ඒක තේරුම් ගත්ත නැති නිසා අපි ලේසියට පක්්ද කියන්න කිය පාලි අමාරුයි කියලා ති ඒක ලේසියට කියනවචනක් පාලි අමාරයි කියන අපෙන් ඉංග්‍රේසිය අමාරුවු නැද් කියමු ඉංග්‍රේසිත් තමාරයි ගණනුත් අමාරුයි ඒවාගේ තව ගොඩක් දේවල් අමාරුයි හැබයි අපේ කැමැත්ත වැඩිපුර ඒ දේවල්ෝට තියෙන නිසා ධර්මයට වඩා කැමැත්තක් තියෙන නිසා ගන අසමත් වනත් නැවතහරි ලියනවා. ඉං්‍රීසි අසමත් වනත් නැවතහරි ලියනවා. අසමත්වෙන අමරුහින්ද ඉති එන පාලිත් එහෙම්‍යයනය කලා නන් සියලු භාෂාවල් ලිගනගත්තට වඩ වටිෝ. ඇති වටින් නැද්ද භාගිතු වහසගේ භාෂාව. කෝටි ලක්ෂයක් සක් වලට කතා කරපු භාෂාවින් අනි එලොව මෙලොව දෙකට මටස. බ පාලිගෙන ගන්න එක භාගිතුන් වහසගේ ධර්මයේ පාලියෙන් වැටහෙන තරම පාලිය තුළතියෙන රසය වෙන කිසිම භාෂාවකින් ගණ්ඩපය අනිත්කාරණාව තමයි අපි පාලි නොදැනගත් හම දේශනා කලා වෙන කරන්ඩම දෙයක් නැත්තන් ඉතාම හොඳ සත්පුරුෂක කල්්‍ය යාන ිත්‍රයේ කොයාගෙන බණ හන් කිය. ඒ කල්ලයාන මිත්‍රරයා තුළ තියෙනවා මෛත්‍රීකරුණාව මේ හැම වචනයක්ම භාගිතුන් වහසගේ වචනයක් නිසා සත්පුරුෂයෝ කවදාවත් ඒ වචන වෙනස් කරන්නේ සත්පුරුෂයා කවදාවත් ශ්‍රාවකයගේ නිවන් මග වහන්න්නේනේ දෙනිසා භාග්‍යතුන් වහන්සගේ වචනයම දේශනා කරන්න උත්සා කරනවා ඇති එහෙම අය ලෝකයේ දුර්ලබයින්නේ දුර්ලබම පුද්ගලයෝ පස්ස දෙෙක් ගැන පිංගිානිස ූත්‍රයෙන් භාගිතුන් වහසේ දේශනා කළා. භාගිතුන් වහසේ ලෝකයේ දුර්ලබයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම දේශනා කරනය ශ්‍රාවකයෝ දුර්ලබයි එකන බුද්ධ වචනයම දේශනා කරන අය ලෝක දුර්ලබයි. ඒ බුද්ධ වචනය මනාව ඉගෙනගත්තා අය හදාරපු අයි දුර්ලබයි තමන් මනාව දැනගත්ත ධරමයේ ත් වග කරන අය නතන් ධර්මය දැනගෙන ප්‍රතිපදාවේ හැසිරෙනය ලෝක දුර්ලබයි කළගුණ දන්න කළගුණ සලකන අය ලොක දුර්ල බයි එදට මේ දුර්ලපකාරණා පහහි තියෙනවා භාගිතුන් වහන්සේ ගේ මෝචනය දේශන අකරන ශ්‍රාවකය දුර්ලබයි අපට නිවනට යඩෝන නං වෙන කාගෙන්වත් බනහල් හරි යන්නේ. වෙන කාගෙවත් බනාපිට වැඩකුත්නේ අපිට වටින්නේ භාග්‍යිතන් වහන්සේගේ ධර්මය. ඉති එහෙමනම් අද ශ්‍රාවකයක් කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේගේ නිර්මල පර්යාාප්තියම දේශනා කරන සත්පුරුෂයක් හොයන්ඩ වෙනවා අපිට යහපතක් වෙඩ බණක්කාට. එතකොට පාලිය දැනගෙන හිටිය නං දේශකයන් වහන්සේට යම්තනක වැරදුනත් මට ආපහු ඒ සූත්‍රයේ බලලා මට නිවැරදි වඩ පුළුහන් ඒක නෙමෙයි බුද්ධ වචනය මේකයි කියලා. ඒ මෙත අන්‍ය පුද්ගලයන් පිළිබඳ නැත්තං දේශකයන් වහන්ස පිබඳව දේශසිතක් ඇතිකරගන්නට ඕනෙ නෑ සමහරය සඳහන් කරලා තියෙනවන්නේ. අපි සත්පුරුෂයන්ගෙන් ද අසත් පුරුෂයන්ගෙන් ද බනාහාමු. අසත්පුරුෂයෙක් බව දන්නේ අහන්ඩ ගිහිල්ල වාඩිවුනාට පස්සේ වැරදි කලා මැදදි නැගිට යන්නබේග. දෙනිසා අපි සත්පුරුෂයන් ගෙන තහනවා අසත්පුරුෂයන්ගත් අහනෝ වැරදිදේ අහනවා හැබැයි වැරදිදේ වැරදි බව දැනගෙන ගැටෙන්ඩන්න නෑ අහන්ඩ ගීප් වෙනුවට අහනවා ගැටන්ඩ යන්නේනෑ හට බනින්ඩ හුව වේචනය කරඩ යන්නේ භාගිත වහස සඳහන් කරනවාන යම් තැනක ධර්මකාරණාවක් වරදිින්ඩ පුළුවන් එහෙම ඇත තවත් කෙනෙක් ලාභ ලෝබ උදෙසා ධර්මකාරණ වෙනස් කරන්න පුළුවන් ඇැබ එහෙම කළොත් නං අවිචයම අවිචියම උරුමයි. නැවතු වරදිින්ද පුළුවන් මට වුනත් වරදිින්ඩ පුළුවහන් දේශකයන් වහසලට ඕන තරන් වරදින්ඩ පුළුවන් හිතා මතා දායකයන්ගේ හිත් සතුටු කරුවමින් ඒගොල්ලගේ තියෙන අඩුපාඩුවක් මගෑරවල වෙන කාරණාවක් ඒකට කියලා අං එහෙම දේශනා කරන්න ගියොත් ඒක තමයි බයානක එත අපි කාට වරදිහෝ එති ඒ නිසා විශේෂ මේ පාලිය දැනගන්න එක අපට සූත්‍රය කියවල අඩුපාඩු තැන හදා ගැන්ඩ අපිට අවස්ථාවක් තියෙනවා අපි සඳහන් කරපු කාරණාව අසත් පුරුෂයන් ගෙන තහනෝ නමුත් ඒක පිළිගන්න නෑ කවයි ඔහු පිළිබඳව ගැටෙන්න්නෙත් නෑ ො ගැටුණුත් ඒත් පාඩු මට ඒ දේශේ සිතක් එක්න ගැටෙන්ඩ වෙන්නේ එතකොට ඒ දවේශය කියර කියැනෙ ලොකු අකුසලයක්න එතු ඒකත් පාඩවාපහු මටමයි ඒනිසායි භාගිතුන් වහසේ දේශනා කළේ කවදාවත් ධනුවකාරණාව වැරදුනා කියලා වැරදවා කියලා ඒ දක පා පුද්ගලයට චෝදනා කරන්න යන්ඩපා හැබැයි ධර්මකාරණාවට චෝදනා කරන්න කියවා පුද්ගලයා වේචනය කරන්නිපා. ඔහු අතින් වැරද්දපුූ ධර්ම කාරණාවට චෝදනා කරට කිය මේ මෙහම වෙන්න නෑ බාගිතුන් වහසේ දේශනා කලතින ොම නෙමෙයි මේ මග ගියත් අපිට කවදාවත් යහපත වෙන්න නෑ කියලා වැරදි ධර්ම කාරණාවට නින්දා කරන්න කියනවා ඇැබ පුද්ගලයන්ට නිදදා කරන්න ඇන්ඩ. පාකීන කාරණාව භාගිතනන් සඳහන් කරනවා එහින්ද මේ පාලිය දැනගත් තනන් අපිට හරිම පහසුයි නිවැරදිව දැනගන්ඩ සැකයක් ආවනං පොත පෙරල්ලා කියව ගැන්ඩ දේවාගේ අවස්ථත් තියෙනවා එ ඊට වඩා තවලාභ ප්‍රෝජන බොහොමයි පිරිිත් සූත්‍රයක් සධ්‍යායිනා කළ පාලිය හරියටම දන්නවනන් අල්පප්‍රාණ මහප්‍රාණ හරිටම උච්චාරණය කෙරෙනවා එහෙම වුනොත් තමයි මහත් ආනිසංස සහිතව කුසල් රැස්ෙන්ට පටන්ගන්නේ අප ඉටිගත් සාකච්ඡයක් කර මුටිකක් එතොට භාගිතන් වහස බනාහඬ කීවේ හොඳට අහන්ඩෝනේ අහන ධර්මය මනාව ධරණය කර ගණ්ඩෝනේ වචනයක් වචනයක් පාස හණ්ඩෝනේ ඉට පස්ස තමන් අහගත්ත ධර්මය තමන්ගේ භාෂාවෙන් තේරුම් ගණ්ඩෝනය අන්තිමට සඳහන් කලාා දට්ටියාසු පටිවිද්ධා ඒක තමන් දැනගත්ත ධර්මයට අනුව ජීවිතය දි බලන්ඩුවන අපි බණ ඇහු අට ධර්මය දැනගත්තට ඒ නයායෙන් ජීවිතය දිහා බලන්නේද ඒකනි භාගිතන් වහසේ දුර්ලබ පුද්ගලය අතර හතරවිනිර දේශනා කළේ ධර්මය දන්නවා නවත් ප්‍රතිපත්ති ය දෙන්නේ නෑ දෙකාය පිළිබඳව භගිතු හස කය පිළිබඳව කොච්චරන දේශනා කළාද.වෙ කයේ තියන පිළිකුල් ස්වභාවය පිළිබඳව. බෙන්ිසාර මහරජිරුවන්ගේ අග්‍රමහේෂිකව කේම. කේමට කයිතියන පිළිකු බව ගිතුන් වහස කියලා දුන්න බද කේම බොහොම ලස්සනයිමි එනිසා භාගිතුන් වහසේ රූපේයට නිින්දා කරනව කියලා භගිතු වහසිකවට නොයා හිටියේ අන්තිමටින් රජ්ජුරූ උපායක්ය දලා කේම කොහොමරි වේල් වනරාමට යවනවා. භාගත වහසේ නවතවපායක් පාවිච්චි කරලා කේමගේ රූප මදී බිඳල දෙන්නවා.ඉති අන්තිමට කේම සෝවන් වෙලා රහත්තිෙනාව. එ කරුණු කියල කියලා ශරීරේ තියෙන තුන්සීයක් පමණයට කෝටු. නවසීයක් විතරන්න හරවල්. දර අපපාදද්‍රව්යේ පිළිකුල් සහගත බව ඇතල කොයි තරන් කුණු ගොඩ ගහෙෙනවද. කුණු පිටකරන්න එලියට විවෘත වෙච්ච රෑදවල් දෙකේ ඇරලතියෙන දොරවල් නමය. මේ දොරවල් නමේ රෑදවල් අපත් ද්‍රව්‍ය එලියට එන්නේ. කවදාවත් රංග්‍රදී මුතුමැනිි කාපු ද දවසක් නෑ. කං සිදුරුව ලිං ආවිත් න ඇස් දෙකින් ආවිත්න නාස් පුඩු දෙකින් ආවෙත් නෑ කටින් ආවිත්නෑ මළමුත්‍රා කරන දොරටුව ලිින් ආවෙත්නෑ මෙ හැම තැනකිින් පුටවන අපද ද්‍රගමයි තව කෙනෙක් දැක්කොත් පිළිකුල් හිතන දේවල්මයි එතකොට මේ කයි ස්වභාවය කොහොමද පිට පැත්තිෙන් තියෙන්නේ පොරව හමක් විතරයි මේ හමට යටටින් තියෙන ඇඟට අපි කොහොමත් කැමති නෑ තියාතු වාලයක්වත් බලන්න අප කැමති නෑ එක තමයි ස්වභාවය සම්පූර් පිටපැත්තිෙන් පින්තාරු කරගත් පින්තාරු කරපු කලයක් වගේ ඇතුළ ක්කෝ මසුජිපුරෝලා දෙනිසා සඳහන් කලා මේ තියනෙ ඇවිදින ි මේ තියනෙ ඇවිදින කැසිකිලි. අපි යන යන තැන මලත් අරගෙන මුත්‍රත් අරගෙනම තමයි යන්නේ. බැහැර කරන්න වඋන තැන බැහැර කරනවා එතන ඉඳලා ආයිටිකටික පිරෙනවා. දහින්ද ඇවිදින වැසිකිලියක් හා සමානයි. ඉති මේ විදිහයට භාගිතන් වහසේ කායි ගැන දේශනා කළේයි මේ රූපය දැකල ඇතින ත්‍රෘෂ්නාව නැති කරන්න. අන්තිමට කේමාව ගෙන් අහනවා කීමයි මේ ලෝකයේ අඥ්ඥාණයගේ පරම පැතිම මේ කහල් ගොඩද කියලා අඥ්ඥාන මිනිශුන්ගේ පාර්තනාව මේ කහල් ගොඩද කියකම භගිතුනාශයහන්නේ එතකොට දැන් මේ ධර්මකාරණාව මනාව දැනගත්තහම මේ රාගයෙන් තෙත්වෙච්ච පුද්ගලයකුට හිතෙන දේවල්ය රාගය පාලනය කරගන්න බැරූ ඕනතරම් අපරාධ කරනවා මේ ධර්මකාරණාවත් එක්ක මේ රාගයෙන් තෙත්වෙලා තියෙන කය ගැන හිතනකොට ඒ රාගයේ එහෙම පාවෙලා යනවා එකයි එක ඉගනගත්ත ධර්ම කාරණාවට අනුවත් විදර්ශනාත්මකෝ බලන්ඩ ඕනෑ දෝකයේ දිහා බලන්ඩ එහෙම බලන්ඩ පුරුදුනානං අපි අකුසල් කොච්චරකගේ අයින් වෙනවාද එහින්ද මේ හරි දුර්ලභ කරුණු පහක් හැඩීට මේ කරුණු පැහැදිල් කලා අපිට දේශනා කළ ඒකයි මෙතන මේ මනාව අහන්ඩ මේ දර්මය දෙවියන්ට කිෙන මේ බූත කොටස්සොල්ට කියන මනාව අහන්ඩ කැමැත්තෙන්ම ඉන්ඩ මෙතන කැමැත්තෙන් ඉඳගෙන මනාව අහන්ඩා තූපි සක්කච්ච සුනන්තු භාසිතයි ඊලකර සඳහන් කළා ආ එහෙම මනාව දැනගෙන ශ්‍රවණය කරගත්ත දරමය තමට මහත් වූ යහපදක් කරන. ලෝතුා බුදුරජාණන් වහන්සේට නමස්කාරකරමින් ලොවතුරු සැපගෙනල්ල දෙන සංසාරසාගරයෙන් එතර කරන සතර අපායෙන් නිදහස් කරන මෙ උතුන් ගහම් පද මනහාාව අහන්ඩ කියල භාගිතුන් වහසි දේශනා කළා. එහෙම දේශනා කරමින් පළවෙනි ගාතාරත්නය භාගිතුහසනි මක් කළා. එනක අපි ඉතාම කෙටියෙන් ආපවස්සිහිපත් කරමු මෙ පළවෙනි ගාථ රතනයේ ාගිතුන් වහසමනවාද අපිට කීවී අප මේ දීර්ගවාශයෙන් සසාකච්ඡා කළා ද සාරාන්සයක් කෙටීන් සිහිපත් කළොත් භාගිතුන් වහසි දේශනා කරනවා මෙතන රැස්සුන භූමේ ඇසුරු කරගෙන ඇත්තාව යම් භූත කෙනෙක් වෙද්ද ආකාසය ඇසුරු කරගෙන හෝ ජීවත්වෙන යම් භූත කෙනෙක් වෙද්ද.ඒ හැම කෙනෙක්ම වෙතෙන්ට ඇවිල්ලා සතුටින්ම සතුටිම මේ දේශනාව මනාව ශ්‍රවනය කරන්නට මනාව ශ්‍රවණය කරගෙන ඒ ධර්ම කාරණාවන් සංසාර කෙරවල කරගන්න ඒ ධර්මය මනාව අවබෝධ කරගන්නට. නිකන් කාලේ නාස්තිකරන්න පාකිල කියන්න. එයි මොකද මෙතන්ට දෙව ඇවිල්ල ඉන්න කියන කාරණාව දෙවනිගාතාවත් පිලතුන පැදිරිි කරනවා. මේ පිරිස් සියල්ලෝම මෙතන්ට එකතු වෙලා ඉ. භාගිතුන් වහන්සේගේ ධර්ම ශ්්‍රවනය කරන්ද ආවේ බණ හන්ඩනං සතුටිංම ඉන්ඩ මනවා හන්ඩ එළකට බුදුරජාණන් වහන්සේ දෙවැනි ගාතාරත්නය දේශනාකොට පදාලා රතන සූත්‍ර දේශනාවේ දෙවැනි ගාථරත්නය තස්මාහි භූතා නිසාමීත සබ්වී මෙත්තන් කරෝත මානුසියාපජාය දිවාච රත්තෝච හරන්තියේ බලින් තස්මාහිනේරක්කත අප්පා මත්තා. මෙ දෙවනි ගාතාරත් නින් මොනවද සඳහන් කළේ ගන කාරණාව වෙනතින අට්ට කතාවත් එක්කමන් අප සාකච්ඡා කරන්නේ. නිකන් ගාථාව විසරල තේරමට වඩා අට්ටකතාවත් මොනවද භාගිතුන් හස දේශනා කළේ මේ ගැන මේ සූත්‍ර දේශනාව පුරාවටම අට්ටකතාවත් එකතු කරගෙනමු සාකච්ඡා කරමු. ාගිතුන් වහස දේශනා කරනවා මුල්ගාතාවෙන් පැහැදිලි කළේ භූමී හෝ ආකාසිය ඉන්ඳලම මෙතෙන්න්ට එකතු වෙච්ච සලු දෙනාම මේ ධර්මයේ මනාව මනාව අහන්ඩ කියලා. ඊළකට සඳහන් කරනවා භාගිතුන් වහසේ දේශනා කොට වදාළව මේ උතුම් ධරමේ දෙවන ගාතාවෙන් නැවතත් දෙවියන්ගෙන් භාගිතු වහසේ අහනවා දෙවියන්ගෙන් භාගිතුන් වහස යහනවා යම්කාරණාවක් සඳහා නුඹලා දිව්‍ය ලෝකයේ ඉඳල මෙතෙන්ට ආවද දිවිය ලෝක ඉදල මෙතෙන්ට ආව කියල කියන්නේ පුදුම සැපක් අත්හැර නෙවිලෙයි අසීමමාන්තික සැපක් අත්හැර ලැවිලෙන් අපිට තේරෙන්න්නේ ඇදිව අත්හැරපු සැපමනවාද කියලා අපි හිතන්නකු බණක් අහන්න යන්න තියෙනවා නැත් අපිට සහර දේවල් අත්හැර යන්න බෑන්නේ සමහරයට රූපවාහනිියත් හැර ගැඩබේ. සමහරයට දුරකතනයත් හැරගැඩබේ. සමහරයට යාළු මිත්‍රයවත් හැරගැඩුවේ. සමහරයට කෑමවේලාව පොඩි මුහොතකටත් හැරගැඩබේ. තිතින් ඒ නිසාමේ දුරකථනය පාවිචි කරන්න තියන කැමැත්ත රූප අහනය නරබන්ඩ තියන කැමැත්ත යාළු මිත්‍රයොත් එක්ක ඉන්න තියන කැමැත්ත මේවාගේ කාරණා නිසා ධර්මශ්‍රවනය කරන්න යන්ඩ තියන අවස්ථාවල් අපිකොච්චර මගහරි නොවද මොකද අපටඒ සැපයක් ත දැ මේවාගේ සැපයක් ද දෙවියන්ට දයෙන්නේ. දහදිය ටිකක්වත් දාන්නඇති සැපයක්න දහදිය ටිකක්වත් දාන්නෙ නැත්තන්. අඩ්ඩුම තරමේ ඔලුවේ කැක්කුමක් බඩේ කැක්කුමක් වත් නෑනි කවුරුදු කෝටි ගානක් කෝටි ගනං ආවුශ්‍යතියට කල්ප ගණන් ආවශ්‍ය තිය නැයි මෙතැන ඉන්නවා. දිවලෝක වශෂන් අපේ මංතන දේශනාවල්ලින් අහලා න තරම් දන්නවා අඩු මාව්‍ය තියන දෙවියන්ගේ ආයුකාලයත් අවුරුදු ලක්ෂානුවක් අපේ අවුරුදු වලින් ඒ අඩු මාවශ්‍ය තින් දිවිය ලෝකයේ. ඊළඟදිවිය ලෝකෙ දෙවියන්ගේ ආවිෂ අවරුදු තුන්කෝටි හැට ලක්ෂයක් සක්‍ර දෙවියන්ග දිවිය ලෝකකි. ඊට උඩින් තියන යාමය යාමය ආයු ප්‍රමාණය අවුරුදු දාහතර කෝටි හතලිස් ලක්ෂය. ගිළගට තියන තුසිතය අවරුදු පනස් හත්කෝටි හැටලක්ෂයක්. ඊළඟට තියනෙ නිමාණ රතිය මනුස්ස අවුරුදු දෙසය තිස්කෝටි හතලි් ලක්ෂය. ඉළඟට තියන පරණින්මිට වසවර්තිය මනුස්්‍යවර්ශවලින් ආවිුශ්‍ය නවසය විසිය කෝටි හැටලක්ෂය ඉතින් ඒතරන් දීර්ඝ කාලයක් නගෙතනින් එහට යනවට කල්පගන ආවිශෂතී ප්‍රහම ලෝකොල්ටයකුට. මේසා දීර්ඝ කාලයක් බඩය කැක් මොකක් ෙරනෑ ජයටත් පිරිසෙන් දහ දියවත් දන්නේ නෑ ඒ තරම්ම සැපයක් තියන්නේ ඒ කවදාවත් අපට විස්තර කල ඉවර කරන්න බෑ පුතත් ජන කෙනෙකුට ඒ සැපය දැක්කත් අපිට තේරණෙකුත් තේරණයෙකුත් නෑ අපේ වගේ කුණුත් නෑනයගේකන සඳහන් කළේ දෙවියන්ට කවදාවත් දිලෝකෙ පහලවෙන දවසේ ගත දැවටුන ඇඳුම මේ අරුදු කෝටිගාන දලා චුතවෙන කුත් මාරු කරන්න ලොලි. එව හැමදාම ආකාසේ බැබලෙන සූරය වගේ දිලිසෙනවා කුණු නෑ නමු චුතවෙන්ට ලංවෙනකොට තැන් දිවියලෝක හිටිය ඇති විෂ ඉවරයි කියල කියන්නට මනුස්සලෝකෙ දවස් හතක් විතර වෙනකොට හැබයි අර ඇඳුම මඩේ පෑගවා වගේ කිරිටු වෙනවා කියල කියන්නේ එතක දැ ගැන්ඩුවන මට දැම්හි ඉඳ තීෙන කාලේ ඉවරවේගෙන යෙන්නේ කියලා ඉ මේ තරං දෙවියලෝකයේ මේ තරං දිව්‍යමය සැප විඳින දෙවියෝ ඒ සියලූම සැප අත්හැරල ඇවිල්ල ඉන්න මොකටද බනාහන් ඒනිසා සඳහන් කරනවා අටකතාවේ නට නච්චනාදී දස්ස නත්තං මෙතෙන්ට ආවේ නැටුම් බලන්ඩවත් නලුව බලන්ඩවත් නෙමෙයි මේ ඇවිල්ල ඉන්න සියලු දෙනාම මොකට දැඇවිල්ල ඉන්නේ තස්මාහිභූතා නිසාමේත සබ්බි මොකට දැවිල්ල ඉන්නේ එම නිසා ධර්මශ්‍ර වනය කරන්නයි ඇවිල්ල ඉන්නේ එම නිසා අමනුෂ්‍යයින්නේ ඉතාම හොඳින් මනාව සකසලා සියල්ලෝම මේ ධර්මය හන්ට ඉතාම හොඳින් මනාව සකසලා සියල්ලෝම මේ ධර්මය හන්ට අපි භාගිතුන් වහන්සේ දන්නවා මේ දෙවියන්ගේ මනස හැම දෙනාගේම හිත භාගිතුන් වහන්ස දකිනවන්නේ එඳ මේ දෙවියන්ගේ මනස දන්නවා මේ වෙලා වේ සියරු දෙනාගේම මනස ඉතාම හොඳයි ඉතාම කැමැත්තෙන් තමයි මේ දෙවියු මෙතනින් ඉතාමත්ම කැමැත්තෙන් එනිසා මනාව සකසලා බනාහන්ඩ සූදානන් බවත් භාගිතු වහස දන්නවා. ාගතු හස කියනවා සකසලා හන්ද කියලා නමත් දෙවියව ලෑස් වෙලා ඉන්නම ඒකාරණාවට බව හොදාකාරුවම භාගිතුන් වහස දන්නවා. එහෙම දැනගනත් නැවත සඳහන් කරනවා යම් හේතුවකින් නුබලා තමන්ගේ ජීවිතයේ යහපතෙහි යෙදවීම සඳහා එළඹ සිටි සිහියෙන් යුක්තව එම නැත්තන් කෙලෙස් සුද්ධ කරන ක්‍රමවේදය සහිතව ඉන්නවන්නන්. සිසිෙන් කෙලෙස් සුද්ධ කරන ක්‍රමවේදය අනුව ඉන්නව නං මොකද මේ එළඹ සිටි සිහිය කියලා කියන්නේ මේකටම තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරයේ කියලා එළඹ සිටි සිහය හැම වෙලාවිම තමන් කරන්න මොකක්ද හතර ඉරියව්වේම සිහිය පවත්වනෝ ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට නිදාගෙන ඉන්නකොට මේ අදී වශයෙන් ඉඳගන්න හිටගැන ඇවිදිනකොට නිදාගනඉන්න මේ සතර ඉරියවුවම මනාව සීය පිටවලයිෝ. අපට අප හරියට සෙහි නැතුව යනවා. අපි මේ යාළුව පිරිසක් එක කතා කර කරන්නෝ. අපි විහිලු කරන්න නැද්ද. බිහිලුවක් බොරුවක් වද ති අස්ථාව බොහම ළඟයි. හිලි හරියට බොරුකී වෙනවා අපි බොරුවක් විහිළුවක් බොරුවක් වෙන්නේ එමතත් සමච්චල ඇක්වන්නේ ැ සිල් සමාදන් වෙලා විශේෂයෙන් සිල් රකිනයට විහිලුවක්වත් කරන්න එපාකිලෙනගෙන් විහිළුව කියන්නේ බොරුවක් හිතල බලන්න විීලුවක් ෙරි කොච්චර බොරුතිීන තින ඉතින් එහෙම වනත් අහන පුද්ගලයා රැවටුණු සිල්පදටිනම් ඇතරම විහිළුවට කීව නමුත් එක විහිළුදනැද්ද කියලාකාරන්නාවක් නෑ සිල්පද ිඳෙන්ට එතකොට මම මනාව සිල් රකිනවා කියලා හිතාගෙන හිටියට විහිලු කරන්න ගහිලා සිල් කැඩි ලබව ම දන්නක් නෑ අ එකයි එළඹ සිටි සිහියයෙන් ඉන්න කෙනට ඒ වැඩේ වෙන්න නෑ කවදාවත් මනාව සිහයෙන් ඉන්නගෙන දන්නවා මේක මුසාාවක් වෙනවා මට කියලා කියාගන්න නෑ හැම වෙලාවම ප්‍රශ්නයක් අහන්ද පුළුවහන්න ඕක බේරෙන්ට පුළු හන්ටිකක් අපි කෙනෙකුට කියු පුළුහන්නේ විස්සෙක් කියලා ඇතට මොහුට පිස්සුන නැත්තං මං අර වෙන කෙනත් එක කියලා තියෙන බොරුවුත්න ඇතරමමං කිය බුද්ලය පිස්සෙක් නෙමේනි අපිට විස්සෙක් ද කිය හු නෑ කියන්නට උත්තරයක් තියෙනවානි උසාාවක් වෙන්ඩ තියෙන ඉඩකඩ වහගණ්ඩ පුළුවන් අවස්ථාව මෝඩයෙක්ද කියල සමල්ලට අපි කියන ඇැබයි ඒ වචනත් හරි බයානකයි වාක් සංවරය කියන එක කොයිතරං උසස් වෙන්ඩෝ නද චුල්ලපන්තක මහරහතන් වහන්සේහතරපද ගාථාව පාඩන් හිටිය නෑනේ හාරමාසය. අතරපද ගාථාවක වචනයක් හාරමාසයක් තිස්ස පාඩන් හිටීනේ පස්සේ මහපන්තක ස්වාමන් වහස කියීවාන යන්න කියල පන්සි ඉජතර අටන්ඩ යනවා යැනකට භාගිතු වහසේ මග සක්මන් කරනවා භාගිතු හස එක්කේ නොකුටියගවට සුගන්ධ කුටියේකවට එක්ක ගහිල්ල ඉරුදීෙන් මවා ගත්ත සුදුරදි ගඩක් අතට දීල රජෝහරණ රජෝහරණන් කියල පිරිමඳීන්න කියනවා එදා උදේවරයේ චොල්ලපන්ත හාමුදුරුව හත් වෙනවා රහත්වෙනවා විතරක්නෙම ඒ උදේවරුවය මුළ ත්‍රපිටකේව උගන්නවා බුදුරජාණන් වහන්සේ බාන්නක දැන් හාරමාසයක් හතරපද ගාතාවේ එක වචනයක් මතක හිට නොහිටපුගෙනාට රහත් බවත්ල බිලා මුළු ත්‍රිපිටකේමත් උදේවරුව උගන්නල දවරය කෙ කෙන අපි උදේවරුගේ හම දොලා වෙනක එදා ජීවකවවෙද මත්තය විතර දාන පින්කම ගුත්තියවා භාගිතන් වහසත් පින්කමට වඩිනෝ. ඉදි වඩිකොට නමේට විතරාත් වඩින් නැති. එතිම හිමිදිරි පාන්දරීදලම අටහමර නමේ වෙනකොට මුළු ත්‍රිපිටකේ ූගන්න ලබාගිතුන් හස. පස්සේති ධනගතර ධර්ම දේශනාව කරන්න කැන්නෙතුන් වහන්සට. හැමෝ හාමුදුරු මූන්ෙන් ූුණ බලනවා ගාතාපදෙයක්ක්මට හිට නෙති ුල් පන්තක හොඳ න කියන්නේ කිය. ැ හැමෝම පුදුමයෙන් පුදුමයට පත් කරලා මුළු ත්‍රිපිටකේම එකතු කරගෙන දේශනා කලා වගේ අපරු දේශනාවක් කරයි දානවලඳල ඇවිල්ලා හාමුදුරුවරු කතා කරනවා එක උදේ වරුවකින් භාගිතතුන් වහසේ කොහොමද චුල්ලපන්තට තර්මය ඉගැන් මේ කියලා දේශනා කලා මහලිනිී චොල්ලපන්තකගේ සංසාරි කරුමේ අදවදී ගෙවනා ඒනි සයහම කළේ කියලා. එදර මේ මතක හිටි නැතිවෙන්ද තිබිල තියෙන කරු හැක්ද වෙන භවයක කරගත්ත අකුසලයක් මෙතියෙන මතක හිටින් නැත්තේකයි හැමෝම පුදුමෙන් ඇහවා මොකක්ද කියලා සඳහන් කලා මහනිනී කාශ්ව බුද්ධ සාසනයත් පැවිදි වෙලා චුල්ල පන්ක හිටිය එදත් මනාත්‍රිපිටක දරයෙක් දාස් ගනක්ශිෂ්‍යන්ට ධර්මය ගැනවා දවසක් ආහර එල්ලඹ සිටි සිහිය කියන එක මදක් මැත්තුුණා. දුරුවල ශිෂියය කිටියා අඥ්ඥානයක් කලකිවා හිත රිදුන පිරිස මැද්දි මෝඩය කියලක හමුගක් විදෙනවන. දෙ අධ්ඥානයක් කියලකීවා. ආංය වචනයට තමයි මේ බුද්ධාන්තරය කිපාක දෙන්නේ. තේරනදවාක් ෘෂ්චරිතය කොච්චර භයන කර කියලා කට ම් හිතල බලටක දැන් අපි ජීවිත කාලේ මේ වෙනකොට අනුන්ගේ හිතරි දෙෙන වචන කොච්චර කියලා ඇද කියලා. අධ්්‍යාණය කිය හැ සංවරයි අපි කිය නීට වඩා බොහ පහත්ති දියට. ඇ එනිසා එල්ලඹ සිටි සිහිය හැම කාරණාවක් ළඟම වටිනවා හැම තැනම වටිනවා ඒ එළඹ සිටි සි හැමදා හැම මොහොතකම මට යහපතක් මයි කරයි නි මෙතන සඳහන් කරන්නවා එළඹ සිටි සිහියෙන් යුක්තව මනාවම ධර්මය ශ්‍රවනය කරන්න. එකන වචන වචනයක් ගානය අහන්ඩ කියල කිය භගිතු ස දේශන කර කරන්න හෙමයි. වචනයක් වචනයක් ගානය හ බනාහන්න හමයි. ඒ ශ්‍රවනය කිරීමම භාවනාව. හිතට පිට යට ඩක් නෑ. මේ වච්චනය අහලා ඉවර වෙන කොට ඊළඟට ොකද කියවෙන්නේ මම බලාගෙන ඉන්නන්නේ ඒක අල්ල ගැන්ඩ ඊළඟට බලාගෙනන්නේ ඊළඟ වච්නයල්ල ගැන්ඩ එතොට මේ වෙනද දේවල් හිතන්ඩ ඉඩක් නෑනෙ ඉතින් එහිද මේ වච්චසා පරි්චිතා වචනයක් වචනයක් ගානය අහනුව කියන කාරණාව තමන්ට බාවනාවක් ආන් එහෙම බනාහන කොට තමයි දේශනාව අවසාය සෝවාන් වෙන්නේ දේශනාව අවසාන සකදාගාමි අනාගාමි අරිහත් ත්වේට යනකන් ගිහිල් ලතියන්නේ පෙරගුසල ඇත් එක්ක එකතුවෙලා එන භාගිතු ොහැ සඳහන් කළේ එල්ලඹ සිටි සිහියෙන් යුක්තව කෙලෙස් සුද්ධ කරන ක්‍රමවේද සහිතව ඉතාම හොඳින් මේ ධර්මේශ්‍රවනය කරට. කෙලෙස් සුද්ධ කිරීමේ ක්‍රමවේදය සහිතව ධර්මශ්‍රවනය කරන්න කිය කියහම සංවරව ඉන්නවා නං ඒක තමයි කෙලෙස් සුද්ධ කිරීමේ ක්‍රමවේදය මොකක්ද මේ සංවරව ඉන්නවා කල කියන්නේ සංවර විනයයි පහන විනයයි කියලා මේකා ආකාර දෙකකට බෙදල තියෙනවා සංවර විනයයි පහන විනයයි එතර මෙතන සඳහන් කරනවා මේ සංවර වෙනවා කියන්නේ මොනවාගේ කාරණාව භාගතන් වහන්සේ ආකාර පහ පහ කොටස් දහයක් ලිෂණ කරනවා සංවරවිනය කියන එකට කාරණා පහයි පහනවිනය කියෙට කාරණා පහයි තර කාරණ දහයක් තියනවා. කෙනෙක් සංවරයි අපින ගෝන තරම් සංවර කියන වචින පාවිච්චි කරනු නවලන හරි හොඳයි හරි සංවර කෙනෙක් ඉති දර්මය කියලා තියෙනවා සංවර කෙනෙක් කියලා කියහම ඒ පුද්ගලයා මොනකරුණුවලින් යුක්ත වඩෝ නැද කියලා. ඒකාරණවාටික දැනගත්තහම නං අපි ඔක්කොටම හිතෙන්නේ අපි සේරමා සංවරයි කියලා. ආවට ගියාට සංවර කියන වචන පාවිච්චි කරන්න පාවිච්චි කරන්න බෑ. එමනක් පන්නතුනි. ධර්ම දේශනාවරදින කාලයක්ත් නිමා වෙලා නිසා. උතුම්ූ රතන සූත්‍ර දේශනාව ඇසිරු කරමින් සිදුකරන පස්සනි ධර්ම දේශනාව දෙවැනි ගාතාරත්නය සාකච්ඡා කරපු සාකච්ඡා කරන දේශනාව නිමා කරන්න කාලය එල බිලතියෙන නිසා මේ ගාතාරතන ඉතුරු කාරණාටික හයවෙනි ධර්ම දේශනාවත් එක්ක අපි සාකච්ඡා කරමු මේ උතුම් වූ සූත්‍රදේශනාව දැනයිගෙන ගණ්ඩ පාඩන් කරගණ්ඩ මතක තියාග්ඩ ඉතාම වටින මහාලුභව සම්පන්න සූත්‍රය කතන සූතරයය හතරනි දේශනය මතක් කලා ආනන්දයන් වහන්සේ යන් කිංචි කියන ගාථයිම යන් කිංචි කියන වචනයට කියනකොට පැන්ටිකක් අහසට විසි කරනවා ඒ පැන්ටික සමත් දෙෙනවා. විශාලාාව ඉතුරවෙලාලයින් අනික් සියලු මනු්‍යය විශාලාීත් කරට පචචන දෙකයි යංකංචි දෙන මේ ආරක්ෂාව කොපමණද අගේ තරන් වටිනා සූත්‍ර දේශනාවක් දේශනා කරවන් දායිකත්වය ලබාදමින් මේ ධර්ම දේශනාව පස්වනිි දේශනාවට දායකත්වය දරු ලබන්නේ